බඳුන් පළතුරු වගාව අද වර්තමානයේ වැදගත් වගා තාක්ෂණ බැවින් අපි පීවරෙන් පීවර බඳුන් පළතුරු වගා ගැන අත්හදා බලමු. සුදුසු බඳුනක් තෝරාගත යුතුයි. මොකද බඳුන් වගාව කියන්නේ පළතුරු වගාව දීර්ඝකාලීනව අපි නඩත්තු කරගෙන යන වගාවක්. ඒ නිසා අපි දීර්ඝකාලීනව මීටර 50ක් 60ක් වගේ පරිමාවක් සහිත බඳුනක් තෝරාගන්න. ඒ සඳහා ප්ලාස්ටික්, සිමෙන්ති, ලෝහවලින් නිර්මිත නිර්මාණය වූ බඳුනක් තෝරා ගැනීම ඉතා වැදගත්. සිදුරු කීපයක් පතුලේ සහ පතුලට මදක් ඉහළින් සිදුරු අවම වශයෙන් 7-8ක්වත් සාදාගත යුතුයි. එසේම මනා ජල වහනයක් සහිත සැහැල්ලු පසක් තෝරා ගන්න. ගොම පොහොර හෝ කොම්පෝස්ට් වැලි 1:1 අනුපාතයෙන්, ඒ වගේම ජල සංරක්ෂණය සඳහා කොහුබත් ඒ පරිමාවෙන් 4:1 පමණ යොදාගෙන බඳුන් මාධ්‍යයක් සකස් කරගත යුතුයි. අඟල් සහ අඟල් එකහමාර වගේ ගඩොල් කැබලි හෝ උලුකැට සහ මදක් දිරා ගිය කොළරඩු සපයා ගත යුතුයි. ඊට පස්සේ අපි බලමු කොහොමද බඳුන ඒ මාධ්‍යයෙන් පුරවාගන්නේ කෙසේද. බඳුනේ අඩියටම අර අපි සකස් කරගත් ගඩොල් කැට හෝ උලු කැබලි අඟල් දෙක වගේ තට්ටුවක් අතුරන්න ඕන. දෙවනුව අපි ඒ මත මදක් දිරා ගිය කොළරඩු අතිරීමක් කළ යුතුයි. තෙවනුව අපි එම බඳුන අපි සකසාගත් ඉහත සඳහන් කර මාධ්‍යයෙන් බඳුනේ ගැට්ටට අඟල් දෙකක් පමණ පහලට දක්වා පුරවා ගත යුතුයි. අවසාන වශයෙන් අපි මේ සඳහා බද්ධ පළතුරු පැලයක් තෝරා ගත යුතුයි. එම බද්ධ පළතුරු පැලය සාමාන්‍ය අපි ශේෂ්ත්‍රයේ පැලයක් ස්ථාපන කරන ආකාරයටම, පැලයක් සිටවන ආකාරයටම බඳුනේ මැදෙහි එම පළතුරු පැලය අපි සිටුවා ගැනීම වැදගත් වෙනවා. ඉන්පසු අපි සාමාන්‍ය පරිදි අපි ශේෂ්ත්‍රයේ පැලයක් නඩත්තු කරන ආකාරයට ඒකට සෙවන සැපයීම, ජලය සම්පාදනය කිරීම ඉතා වැදගත් වෙනවා.